ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දින නිමිත්තෙන් විශේෂ ආශිර්වාද පූජාවක් ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිතරංගි බණ්ඩාර මහතා සමගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් එක්සත් තරුණ බලකාය විසින් සංවිධානය කරන විශේෂ ආශිර්වාද පූජාව ඊයේ පෙරවරුවේ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණේ. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අසජි හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විසින් පූජාව මෙහෙයවනු ලැබුවා. පූජාව අවසානයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දුන් පාලිතරංගි බණ්ඩාර මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේදීත් උපන්දිනය සමරන්නේ ජනාධිපතිවරයා ලෙසටම බවයි. මෙම අවස්ථාවේදී පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ සහ ගැබිණි මාතාවන් සඳහා පෝෂණ බඩු පිටාදීමක්ද සිදු කෙරුණා. මේ රට බැරෑරුම් විපතට පත්වෙච්ච අවස්ථාවේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදපු රට බේරාගත්ත නායකයා තමයි ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එතුමාගේ 75 වෙනි ජන්මදිනය අදට යෙදිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 76යි, ජනාධිපතිතුමාට අවුරුදු 75යි. ඒ 75 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් එතුමාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් රාජකීය විද්‍යාලයේ සිසුවන්ගේ සහයෝගයත් ඇතුව එක්සත් තරුණ කැල විසින් සංවිධානය කරන ලද පින්කම මාලාවේ අංග කීපයකට තමයි අපි අද සහභාගී වුණේ. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාට දීර්ඝායුෂ චිරතක්තිය තිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් බෝධින් වහන්සේ ඉදිරිපිට පවත්වන ලද ආශිර්වාද බෝධ පූජාවත් ඒ වගේම ගැබිණි මව්වරුන් සඳහා තව වටිනා පෝෂණ මල්ල ප්‍රදානය කිරීමත් ඒ වගේම පාසල් දරුවන්ට අධ්‍යාපනයේ ශක්තිමත් කර ගැනීම සඳහා උපකාර වශයෙන් පාසල් පොත් උපකරණ ලබා දීමත් අද සිදු කරමින් ගරු ජනාධිපතිතුමාට ආශිර්වාද සහ රටට ආශිර්වාද සිදු කිරීම තමයි අපේ පින්කමේ ආරමුණ. මේක පින්කම පමණයි. හැම දිස්ත්‍රික්කයකම හැම මැතිවරණ කොට්ටාසයකම අපේ හැම බලයලත් නියෝජිතවරයෙක්ම රටේ විවිධ විහාරස්ථානවල විවිධ ආගමික ස්ථානවල අද දවස පුරාම ඒ වගේම හෙට දවසෙත් පින්කම් රාශියක් සිදු කරනවා. ලබන අවුරුද්දේ මේ උපන්දින එනකොටත් නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා තමයි මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ. පසෙන් වැඩ කටයුතු කරන්නේ එදාට මේටත් වැඩිය අපට යමක් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා මේට වැඩිය යමක් කරන්න අපට ශක්තිය ලැබෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහතා ලබන අවසරේ ජනාධිපති නොවියොත් එම ඔබලට මේ වගේ කැමරාවක් අල්ලන්නවත් හම්බෙන්නේ නැහැ.